අපිට හැමෝම සීලයකට යොමු කරගන්න අමාරුයි. සංසාර පිනක් තියෙනවා. හැබැයි සසරි සීල් රකින්න උත්සාහ ගත්ත, පන්සිල් සමාදන් වෙච්ච, වැටි වැටි හරි නැකිටිනවා වගේ අඩුපාඩු දිහා බල බලා මං කොහොම හරි මගේ ගුණධර්ම රැක ගන්නවා කියලා උත්සාහයෙන් වීරියෙන් මේ ගමන යන්න උත්සාහ කරපු කෙනා, එයාට සීලය ගැන ඇහෙනකොට හරි සතුටුයි. එයාට තමන් රකින්න ගුණධර්ම ගැන, ඒවැ ආනිසංස, ඒවැ වටිනාකම ඇහෙනකොට පුදුම සතුටක් ඇති වෙයි. එයා සීලයට ආසයි, සීල් ගන්න කැමති, බණහන්න කැමති, පින්කම් කරන්න කැමති, එයා ගුණධර්ම වඩා ගන්න කැමති කෙනෙක්. පුංචි වරදේ පවා බිය දකින්න, අන්න ඒකයි වැදගත්ම දේ. ජීවිතේ මතක තියාගන්න, සෝවාන් ඵලයට පත් වෙන තෙක් ඔබේ ජීවිතේ ඔබ අතින් අඩුපාඩු අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි පුංචි අඩුවක් වුණත් ඒ වරදේ බය දකින්න, කුඩා වරදේ පවා බිය දකින්න, ආපහු සීලේ පිහිටන්න. ඒකට ධර්මයේ කියන්නේ ආයති සංවරයට එනවා කියන. දැන් ඔබ හිතන්න, ඔබ පන්සිල් සමාදන් වෙලා බණ අහනවා, පින්කම් කරනවා, ගුණ ධර්ම පුරනවා, ධර්මයේ දියුණු කරගන්න හරි ආසාවෙන් කටයුතු කරන කෙනෙක්. හැබැයි ඔය අතරේ තාම මේ මඟපල් ලැබලා කෙලෙසුන්ගෙන් මිදලා රහත් වෙලා නෙමෙයි. සාමාන්‍ය සමාජයේ මේ කෙලෙස් බලවත් වෙච්ච ලෝකේ පංචකාමයන් එක ජීවත් වෙන මිනිස්සු එක්ක සමාජයේ ඔබ ඉන්නේ. ඔය අතරේ ඔබට බොරුවක් කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් අතේ. සුවාන් වෙලා නෙමෙයි නම් බොරුවක් කියවෙනවා. හැබැයි ඒක කිව්වට පස්සේ ඔබම දන්නෝ දැන් අනේ මගේ අතින් බොරුවක් නෙමෙයි මම මේ කියවේ. හැබැයි මතක තියාගන්න, එයා ඔච්චර මිනිස්සු බොරු කියනවා නම් මං කියපුවහම මොකද කියලා හිතනවා නම් අන්න එතනින් එයාට දියුණුව කරා යන්න තියෙන අවස්ථාව ඇහිලා යනවා. පුංචි වරදේ පවා බිය දකින්න. මගේ අතින් වැරද්දක් වුණා, ආයිනම් මම මේ වැරද්ද කරන්නේ නැහැ, මං ආයෙමත් දැඩි අදිෂ්ඨානෙන් සීලේ පිහිටලා වැරදි හදාගන්නවා කියන තැනට අන්න එතනමයි දියුණුව තියෙන්නේ. දැන් ඔබ හිතන්න, ඔබ අතින් මදුරුවෙක් හරි පොඩි සතෙක් හරි ඔබ අතින් මැරුණා කියලා. නොදැනුවත් නෙමෙයි, අපි හිතමු කේන්ති ගිහිලා තරහ ගිහිලා ඒ වෙලාවට සතෙකුට දමල ගැහුවා, ආයුධයක් හරි අතේ තිබ්බ දෙයකින් ගැහුවා, පොඩි හරි මොකෙක් හරි සතෙක් ඔබ අතින් මැරුණා. දැන් ඒ දේ වුණාට පස්සේ සිහිය උපදිනවා. අනේ මගේ අතින් අකුසලයක් වුණා නේද, මට කේන්ති ගියා, ඒ වෙලේ තරහ ගියා, මට සිහිය පිහිටව ගන්න බැරි වුණා. දැන් අන්න ඔබට ඔබේ අතින් වෙච්ච වැරැද්ද බරපතලව ඔබට හිතන මතක් වෙනවා. එහෙම වුණාට පස්සේ ඒක පසුතැවි තැවි දිගට ඉන්න කාරණයක් කරගන්න එපා. ඒ මොහොතෙම මම අද ඉඳන් ආයෙමත් මේ වරදින් කොහොම හරි මිදෙනවා, ආයෙනම් මම මේ විදිහට ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා ආයෙත් පංචශීලෙ පිහිටලා ආයෙත් සංවරයට එනවා, ආයෙමත් සංවරේ පිහිටනවා.